වා හැමෝටම අද බ්ලොග් එක බලන්න ආපු ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ වහිනවම් බානකද උදේ ඉඳන්ම කලු කරලා දීලා දැන් වහිනවා සෑහෙන වැහිල්ලක් අද මේ වීඩියෝ එකෙන් එක දවසක නෙමෙයි දවස් දෙකක හෝ තුනක දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු කතන්දරයක් තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ ආයේ සුපිරි වැහිල්ලක් වහිනවා ඈ ඔයාලා දෙන්න මොකද වැස්ස දිහා බලන් ඉන්නේ මරුවනේ නිකන් වැස්ස දිහා බලන් ඉන්නේ තේ එකක්වත් හදන්න කෝ ගිහිල්ලා අන්න වැස වැඩි කරානේ අද තියෙන්නේ මෙයාගේ ෆෙයාවෙල් පාටිය ෆෙයාවෙල් පාටිය මෙයා යන්න හදන්නේ ආපෝසරයක් එයාගේ රටබලා දැන් එයාගේ රටබලා කියලා වෙන රටක් වෙන්නේ අපිනේ එයාගේ රට ස්වීඩන් වෙලා ඒක නිසා අනිද්දා තමයි මෙයාගේ ෆ්ලයිට් එක තියෙන්නේ ආපෝසරයක් බොහෝ විට අද පාටියේ ඉඳන් අනිද්ද වෙනකම්ම මේ වීඩියෝ එක ඇදෙයි ඔව් ඇදෙයි හැබැයි පොඩි පොඩි දේවල් ඉතින් කොහොමත් කට්ටියත් එක ගෙදරට එලා නේ ඉන්නේ ඉතින් ගෙදර ඉඳන් මොනවද කරන්න කියලා प्रयोजन गण अन्नी බැ මොකක්ද දැන් මේක කඩාගෙන ගිහිල්ලා කරන්න හදන්නේ පිංචි සම්බෝලයක් මේ අපිට බීම වලටත් ඕක හදන්න දාන්න පුළන්නේ ඔය පෙපමින්ට් එකනේ ඔව් පෙපමින්ට් නේ සුවඳ කොහමද අම්මා අම්මා සුවඳ නම් එනවා එහෙනම් තැන්කියු රේනුෂා අපිට මේ මිංචි දුන්නට පෙපමින්ට් තමයිද කඩන්නේ දැන් සේර සේර කො සේර මෙදී සේර සේර සිංහ ඔය පැලේ පිටින් උගලන්න දෙන්නේ මේ පාර ඔයා ගන්න විතර කොච්චි පැලේ පිටින්ම කිල්ල ලෙනවා. ඒමේ? අර ඇම්බරල් එක දිදගත් තියෙන විදිලා. කො? අර. ආමරි. ඉතින් ඇම්බරල් එක දිදලා. ඊට පස්සේ ඉරි කඩාගෙන කෑවනම් හරිය නැන්න අපරාධනේ. ඊ යන්න අතර ලිඳ ගා වෙලා දින වැඩි බලන්නකෝ. අම්මේ වතුර එකතු වෙලා වැස්සට. ඒ ගසුත් හොලවන් යන්න එපා මං තෙමෙනුනේ මොට්ටස්. මේ හලවනෝ. ආමෙන්. ඒකත් අල්ල ගන්න ඕනද මම එතකොට? මම කතරගම දෙයිය කියලා හිතුවද? දැන් ගහනන් හොල්ලන්න එපා මාව නෑවෙනෝ රයිට් කරබින් channel එක ලඳුන් රයිට් අපි දැන් යමු අපේ ආහාරය සකස් කරගන්න කඩාගෙන ආපු මිංචි කොළ වලින් මිංචි සම්බෝලයක් හදනවා මිංචි සම්බෝලය රෙඩි අද හදන්න යන්නේ සුපිරි කෑම ටිකක් මේගොල්ලෝ එකතු වෙලා පාටියට මේක දැන් හදලා ඉවර වෙලා තමයි මේකට දෙහි සුට්ටක් දාගන්නේ අම්මලයි කුස්සිය හදන්නේ මොනවද ඔයා දැන් අද කැමරට හදන්න හදන්නේ අපි හදන්නේ බිරියානි ෂා බිරියානි පාටියක් තියෙන්නේ මේ චිකන් නේමත් තියෙනවා තාම හදන ගම මට රෑ වෙනකන් ඉවසILLන්නේ නැහැ මේ පාටියට කන්න අද දැනට මේ රෑ වෙච්ච ගතියක් තියෙන අඳුරු යම් බානේ කර අවුවක් වේන තෙක් මානක නැහැ දැම්ම හදාගත්තොත් දැම්ම කන්න පුළුවන් ටකස් ගාලා දවල්ට කිරිබත් ඒකට කිරිබත් එපාද කිරිබතුත් කමු ඉතින් එහෙම බෑ පුටි දෙක මික්ස් කරන්න බෑ ඒ ඇස්සේ සුපිරි කෑමක් එන්න යන්නේ වරකා අයිස් ගහයට පුතු උන්දෙනෙක් එකතු කරලා වැඩත් බාර දීලා තියෙන්නේ මුරු කියන්නේ බබුචි මිංචි සම්බෝල හැදුවෙත් මම දැන් රයිතර් එකක් හදනවා බලන්න උන්දෙනත් එක සමගින් කොසට සුද්ධ කරන විදිය ඔයත් දැන් ඔක දිල එන්න මෙයාට අපි කොසට මෙයා කපන්න පුරුදු කරනවා මෙයාට ස්වීඩන් ගිහලා කොසට සුද්ධ කරන්න ඊවස්සේ ආ එහෙනම් කොසට සුද්ධ කරන විදිය වීඩියෝ ගේනවලු මේ තියෙන්නේ දිවා ආහාරය දිවාහාරයට කිරිපත් කිරිපත් ඕන වෙලාවක කන්න පුළුවන් උදේට උනත් කන්න පුළුවන් දවල්ට උනත් කන්න පුළුවන් රෑට උනත් කන්න ආසයි කිරිපත් කිරිපතුයි ලුණු මිරිසුයි වැස්සයි කොහමද කම්බිනේෂන් එක මේකට දැන් මේක කාලේ වුණාට පස්සේ උණු ප්ලේන් ටියක් වගේ ආවොත් නියමයි ඈ දන්නවද දැන් මේක කාලේ ඉවර වෙද්දී උණු ප්ලේන් ටියක් වගේ ආවනම් මේකට සුපිරි අපි අද අනුරාධ හදන සුපිරි ප්ලේන් ටියක් බොනවා මේකෙන් පස්සේ එහෙනම් බොයි එහෙනම් කුචි අනේ තැන්කියු 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 ඔගේ ප්‍රියතම කෑමක් මේක ඔයත් වරක මේකක් වගේ වරක මදුලක් වගේ තමයි ඔව් වරක පළුවක් වගේ ඔගේ වරක මදුල ඒක එල්ලන්ට කියන්නේ සින්දුනේ
අති සුන්දර මීපේ තාත්තගේ ස්පෙෂල් චිකන් එක හදනවා මගේ හැමදාම හදන්නේ මේ තියෙන්නේ අවසාන චිකන් මේක මොකද්ද කියන්නේ ඩෙවල් 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 ද ස්ටූද මොනවාද මේ ස්ටූ මේ ඩෙවල් ඩෙවල් නේ මිරිස් පාඩර් නෙමේ ගම්බිරිස් වලින් නේ ඔව් ගම්බිරිස් ඩෙවල් එක පාටිය ස්ටාර්ට් වෙයි ඇද තාම කැම නැත සින්දු පමණයි තාම මුලින් සින්දු කනවා ඊට පස්සේ තමයි කැම කන්නේ මයිකෙන් ගහ ගන්නවා ඒ අතරේ කැමත් ලේස් තියෙනවා ටික ටික මම්මුලාරි පාරසෝයාකේ අසරතුසු යන්නේ කම්බේ මම්මුලාරි සමදලේකේ පාර අසා තිබුනි सिंधु रेडी माइक रेडी सिंधु की ना कट्टी रेडी सिंधु की ना कांग वेटिंग कैम वेटिंग फूड फिंगर फूड मुलीम्मा काउ द इलांगर सिंधु कान इधर बात तेरने मम्मी इधर बात तेरना मम्मी इधर बात तेरना है ना इलांगर सिंधु मां सिंधु आ केले भी लगाना इधर बात से ती मावट ओबा
කෑමට දැන් රෙඩි වෙලා තියෙන්නේ රෑ කෑමට තියෙනවා බිරියානි මොනවද මේ රයිතා එකයි රයිතයි ඊට පස්සේ චිකන් වෙනම ග්‍රේවි එකක් හැදුවා ඊට පස්සේ මේක මිංචි සම්බෝ අර මිංචි සම්බෝ ලා හදපු එකනේ ඔව් කවුද මේ බිරියානි එකේ නිර්මාතෘ අම්මයි මයි දෙන්නමනේ ඇසි දස්ස අර පාටි අවසාන භාගේ දයන් එතකොට කාලි වුණා පාටි වරයිද තාම මැද ඕනේ තාම රෑ 11 වෙලාවනේ ආ ඕ තාම රෑ 11 වෙලාව කාලා අපි ඩාස් කරලා ඊට පස්සේ ඩෙසර්ට් කන පෙර නයිට් ස්ටිල් යන් කියලා එකක් තියෙනනේ කතාවක් නේ ඩෙසර්ට් කාලා ආය නටනවා මේ දවස් ඉවරනත් තව පැස්ස ඔයා තමයි බලා ගන්න ඉතින් පාටිය තමයි දිගට අරන් යන්න ඔයාගේ පාටිය ටූ ඩේස් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ අම්මේ තුන හතරක් කතා දින්න ඕනේ දින්න ඕනේ ආය වොන්ට් වන් එක හරි කෑනුත් සම්බන්ධය අදහස් දක්වන්න නියමයි අර කියන්නේ රහ කොහමද පත්ත මුකුත් ඉතුරු වෙන්නේ නැහැ නේ මේ කන ක්‍රමයට. ඔව් මේ කන ක්‍රමයට. අයිස්ක්‍රීම් ටිකක් කාලා හැන්දක් කාලා කප් එකක් කාලා ඔක්කොම කාලා ඉවර කරන්න පුළුවන්. අපි මෙනිමින්මයි හදලා තියෙන්නේ. උදේම අපි පිටත් වෙනවා මෙයාගේ PCR එකට. හෙට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් පැය 24කට පැය 48ක් ඇතුළතනේ. ඇතුළත ඕනේ PCR එක. ඉතින් එහිඳ දැන් යනවා. අපි නවලෝක හොස්පිටල් එකේ කොහොමද බුක් කරේ? එක ඩ්‍රයිව් ත්‍රූ එක. ඩ්‍රයිව් ත්‍රූ එක බුක් කරා. එතකොට ලේසි අපිට ඇතුළට යන්න ඕනේ නැහැ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපිත් තාම දන්නේ නැහැ. එතනට ගිහිලා පුළුවන් වුණොත් පෙන්වන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් ඉතින් උදේ පාන්දර 7ට අපි පිටත් වෙනවා. PCR එක සඳහා. වඩරෙන් පුරුදු විනේ මට පුරුදු වෙනවා එද්දී ආවට පස්සේ දිගටම උග කරලා මම ඒක දැන් ඒක බය අතහැරිලා තියෙනවා වැඩි පාරේ සෙනග නැහැ මොකද මේ සංචාරණ සීමා සංචාරණ සීමා අතරතුර තමයි වචන කියවෙන්නේ නැහැ ලොක්ඩවුන් උත් නෙමෙයිනේ මේක ඒ අතරතුර තමයි යන්නේ ඉතින් පොඩ්ඩයි වාහන වැඩි නැහැ පාරේ පොඩ්ඩක් ඉන්න වෙන්නන්න පොලිසිය තියනවා තනින් තන අපි ආව නවලෝක හොස්පිටල් එකට දැන් තන දන්නේ තාම මොකද මොකද්ද කියලා අහලා බලමුනේ PCR ටෙස්ට් එක ගන්න ඩ්‍රයිව් ත්‍රූ ඊළඟ කොයි මොනවද යන්න ඕනේ ඊළඟ පාරට යන්න අනිත් පාරේ දාන්න අතන අතර මොහිත නරක අරගෙන PCR කියලා ගහලා එතන ගහලා මෙතන තාම තමයි ඒක දැක්ක ලයින් අප් එක ඌට යන්න දෙන්නේ එහෙනම් මේ ටෙස්ට් එක නෙගටිව් වේවා කියලා ප්‍රාර්ථනා
කරලා සුබ සිතින් ගෙදර යන්න. PCR එක කරා මෙයාගේ දැන් හෙට තමයි රිසල්ට් එක ගන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ නවලෝක පරණ බිල්ඩින් එකේ. ඇත්තටම කියන්න ඕනේ මේ අපි පොලිමේ හිටියට ඒ කියන්නේ ඉතින් ඒ කට්ටිය ඇවිල්ලා හින්දා මේ හොඳ සර්විස් එකක් දුන්නා ඇත්තටම ඒ කියන්නේ ඒක කරලා ඉවරලා රිදුනා නම් සෝරි කියලා ඉතින් ඒ විදිහටත් කිව්වා ඒක ඇත්තටම මාර විදිහට දරුණා කියන්නේ ඔව් ඒක මීට කලින් එක්ස්පීරියන්ස් කරේ නැහැ ඉතින් හොඳ සර්විස් එකක් හම්බුණා අපි කියන්නම් කොහොමද රිසල්ට් එක එව මෙව විස්තර ටික හෙට දැන් අද දවසේ මොකද වෙන්නේ කියලා බලමු මෙයාට ගෙනියන්න මාළු ඇඹුල් තියල් හදනවා මාළු ඇඹුල් තියල් එකට මෙහෙම කරපෙන්ච ඇතුලේ මුලින්ම අතුරලා ඉවර වෙලා මාළු ටික මෙහෙම තියනවා අනික මාළු හදන්න ගන්නවා වගේ මේ තියෙන්නේ මාළු ටික අතුර ගත්තට පස්සේ ඉතුරු වෙච්ච මේවා ටිකත් ඔක්කොම උඩින් දැම්මා පේස්ට් එක පස්සේ ආයෙ උඩින් කරපිංචයිති ටිකක් තබා ගන්නවා ඒක කරන්නේ තාත්තා ඒ අතරතුර ෆොටෝ ෂූට් එකකුත් යනවා ෆැමිලි ෆොටෝ ෂූට් එකක් ගෙදර ඉන්න ගමන් කට්ටි ෆොටෝ ෂූට් එකක් කර ගන්නවා මුචීට කියලා අලුත් කැමරාවක් තියෙන හින්දා මේ ෆොටෝස් ටික ඔයගලන්ට මං හිතන්නේ මීට කලින් page එකේ හරි මෙයා මේ අවුරුද්ද හරි දෙයි අපිට මේ අවුරුද්ද දෙනවද මෙයා ඊළඟ සැරේ එනකොට තමයි දෙන්නේ මෙයා දෙන්නෙම නෑ බෑග්ස් ටික පැක් කරන්න පටන් අරන් තියෙන්නේ ඒ වැඩේ වාර දීලා තියෙන්නේ මුචීට මුචී තමයි නම්බර් 1 ඉන් පැකේ ඒක පැක් කරන් ගෙදර අරන් යන්න හිතරනේ මුචී තියෙනව දැක්කම මේ පැක් කරන ගමන් මේ නේ තියෙන්නේ දැන් කඩන් ගන්න පැක් කරන ගමන් මහන්සියට ගන්න තව තැන් තැන් වල තියෙනවා පැක් කරනේ ඔය මේවා දෙන්නේ නැහැ නේ දැන් පැක් කරනකොට මොහොත දෙන්න ඕනනේ ඔව් ෆ්‍රිජ් එකේ එකක් හරි මෙහෙම කඩාගෙන ගෑවා අනේ මුචි මට අන්න ඒක ඕනේ මැද ඒක පොඩ්ඩක් දැන් නැහැ මොනවද උනාද මේක ගන්න දැන් මැද ඒක නෑ මේක ආ ගන්න බේබි ෆුඩ් ගන්න බේබි ෆුඩ් ඔව් බේබි ෆුඩ් එපා අපිට ඉතින් මම අපි බේබිලා නේ ඕ ලොකු බේබිලට අපි වගේ මොකද ගන්නෙ මයිලෝ කරොත් හිටත මොකද කරා කොහොමද ඕන දෙයක් ගන්න කියලා තියෙන්නේ කිලෝ 30ට වැඩි වුණොත් තමයි අපිට chance එක තියෙන්නේ දැන් කිලෝ 30ට වැඩි වේවා කිලෝ 30ට වැඩි වේවා ඒ අසින් එකෙක් කැවුම් හදන්න පණි එක හදනවා අපේ චුට්ට එන මහන්සිලා තමයි කැවුම් හදන්නේ රටගෙන යන්න තාත්ත සින්දු කියන්න බලාගෙන ඉන්නවා මුචි මුචි තාත්ත මයික් එක අතේ තියන් බලන් ඉන්නවා ඇයි සින්දු වැඩ කරනවා මහන්සිය මහන්සිය යන්න සින්දු කියන්න අපේ මහන්සිය තෝරනවා ඒ අතරතුර මාළු ඇඹුල් තියා හදපු දෙකම රෙඩි මාර සුවඳට තියෙනවා මේ තියෙන්නේ මාළු වර්ග දෙකකින් ඇඹුල් තියල් හදන. පළවෙනි බෑග් එක පැක් කරලා ඉවරයි. ඒක තනි කර කෑම බෑග් එකක්. කෑම ටික වහනවා. දැන් නම් ආසාව වැඩි වෙනවා අපිට. අම්මා හාල් මැස්ස උළු ටික කඩනවා. හාල් මැස්ස ගෙනියන්න මෙයාට. දැන් මේ වීදුරු බෝතල් ටික පැක් කරනවා. මෙයා ගෙනියන එක එක ලුණු දෙහි එක එක චට්නි ඔක්කොම දේවල්. සෙලෝ ටේප් එකෙන් මේව කරානේ දර කොයි කොටද මේ විදිහට වටේට සෙලෝ ටේප් එකෙන් ඔතලා ඊට පස්සේ මකේ කරන්නේ ඊට පස්සේ අදාසෙ ඔතන ඉතින් කරපුවා ඒ වගේ ඊළඟ එකක් දැනට ඉවරයි නේ දැනට ඉවරයි තව මෙයාගේ බඩු වගේක් හෙට උදේට එන්න තියෙනවා ආමේව හැදෙන ගමන් තියෙන්නේ ඒක තමයි හැදෙනවා අර පෙන්වව මං ඒ ටික පෙන්වවද ඔව් මේ ඒ ටිකත් ආවට පස්සේ හිත උදේට තමයි මේ බෑග් එක ඉවර කරන්න වෙන්නේ දැනට එපම නැහැ රයිට් දැන් දෙන්න දැන් ඇඩ්වාන්ස් එක ඇඩ්වාන්ස් කන්න ඕනේ ඇඩ්වාන්ස් කන්න ඕනේ හරියට දැන් ගොබලන් ක්ලේටි සම්පූර්ණ පේමන්ට් එක උන 60 වැඩි වැඩි ඉවර කරාට පස්සේ හවස් වෙද්දිම අපිට මේල් එකක් ආවා PCR එක රෙඩි කියලා රිපෝට් එක රෙඩි කියලා PCR එක රෙඩි රිපෝට් එක රෙඩි කියලා අවිල කරෙක් කරගන්න කියලා මේ මාස් දෙකක් දාගෙනදී කතා කරගන්න බෑ දැන් ඉතින් හදන්නේ රෑම ගිහිල්ලා ඒක කලෙක් කරගන්න මොකද එතකොට ලේසි හෙට තියන අනිත් පොඩි පොඩි වැඩ ඉවර කරගන්න පුළුවන් හින්දා දැන් යම් බලන් දැන්ටම දන්නවනේ මේ සංචාරණ සීමා ටයිම් එකේ අත්‍යවශ්‍ය සේවා හින්දා විතරම විතරක් යන්න පුළුවන් ඒකත්
තව එක්කෙනෙකුට යන්න පුළුවන් කියලා හින්දා මම යනවා මෙයත් එක්ක. අපි කලින්ම ඒවා ඔක්කොම අහලා කතා කරගත්තා. අපි ආව ප්ලේස් එකට දැන් කලෙක් කරගන්න තියෙන්නේ මෙතනින් PCR report. මේ report එක ගත්තා නෑවා. පට්ට වැස්සක් වහින්නේ. ඔව් යාවත් පෙන්වන්න කොහොමද ඉන්නේ කියලා. මේ නෑවා. ඇත්තම කිව්වොත් බෑග් එකත් ඔක්කොම දැමිලා පොල් නාලා ඉන්නේ. කොහොම හරි විශේෂම දේ තමයි result එක negative. ඇත්තම හැමෝම PCR කරන හැමෝගෙම report negative වෙන එක නම් තමයි හොඳම දේ. ඉතින් හැමෝටම නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේකෙන් confirm වෙනවා මෙයා හෙට රට යනවා කියලා. දැන් ආයයන් ගෙදරට. දැන් කැවුම් බදින්න පටන් අරන් තියෙන්නේ. අම්මා තමයි කැවුම් හදන්නේ. දෙක තුනක් හදලා. සුවඳයි. මුචි. ඈ කැවුම්. පොණ්ඩේ. පොණ්ඩේ අනිත් පැත්තේ ඉන්නකෝ පුචි එකපාර ඇවිල්ලා කට්ටිය කන්ෆියුස් කරනවා. දැන් කොණ්ඩේ අර මෙහෙම කර කර රෙට්ටෙන් ගන්න දෙන්නේ නැහැ. ගන්න දෙන්නේ මේ බලන්න ලස්සන්ට ඇවිල්ලා තියෙනවා. අඩේ. බලන්න තාක්ෂණයේ දිනුනෝනේ. කොණ්ඩේටත් අච්චුවක් ආවේ නං. කැවුම් හදලා ඉවරයි. අරයාගේ ටික පැක් කරාට පස්සේ අපිට සාම්පල් ඉතුරු වෙලා තියෙනවා. සාම්පල්ද මේ? ඔව් සාම්පල් එකක් ගන්න. සාම්පල් එනකම් බලන් හිටියේ. හොඳයි අද විශේෂයිද? එහෙම छुट्टा ඉතින් වැඩිලි ඉවර වෙච්චේවා අපි ඉතින් එක දෙක කැඩෙනකම් බලන් ඉන්නවා කන්න කුකිස් ටිකත් බදලා ඉවරයි කුචි කුකිස් අක්කන සාම්පල් දියා සාම්පල් සාම්පල් දියනවා සාම්පල් එක දියලා කීටි අවුරුදු ෆීලින් එකක් ඉන්නේ දැන් තනි කරේ අnder දියනවා අnder දියනවා කැක් කරලා ඉවරයි දැන් සම්පූර්ණයෙන්ම බර කිරන ටයිම් එක බර වැඩි නොත් තමයි ආතල් එක 12යි 10යි 19යි 70යි ආ හරි නැහැ නා පොඩක් කිලෝ එකම ආර එකයි එකේ ගන්න දෙක ඔව් කේස් එන්න ඒක නම් තනිය තින් උස්සන්න ගුවන් සීන් එකක් තියෙන්නේ 7යි 8යි 5යි අනේ මේක පුරම මෙහෙම මේ ඕකද කියන්නේ මසල් සෙනවා වගේද නිකන් කොර අද දෙක දැන් මේ අතර කරන්නේ නැන්ද මේ අතේ විතරක් ඒ මොකද පිම්බුණා මේ ඒකම පුපුරලා ඒත් දැන් කඩේ පුර කරලා ඔය ඇති පුපුරලා ගියත් තියෙන පිම්බිලා පිම්බිලා නේ මේ මොකද දැන් කරන්න යන්නේ කකුලෙන් කෑලි කපලා අරන් යන හදන ගිහිල්ලා වඳින්න එහෙදි වඳින්න කකුලේ කොටස් අරන් යනවා යායි කකුල හූරලා අර පාද නමස්කාරය කරන්න ස්වීඩන් වලදී පාද නමස්කාරය කරන්න මේ කැලි කැලි පාද ෂොපින් මේකට එකතු කරනවා කකුලේ කැලි ටික අරන් යනවා අන්න ඒකද අලුත් ක්‍රමය ඔයි පිටත් වීම නැකත
අවුරුද්දකට දෙකකට විතර මෙයාව දැක්කොත් දකින්න වෙන්නේ ස්ක්‍රීන් එකෙන් ෆෝන් ස්ක්‍රීන් එකෙන් තමයි අපි එහෙනම් ආය අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙමු අපි subscribe කළා නැත්තම් පහල තියෙන රත්පාඩ බටන් කපලා අපි subscribe කරන්න bell එකත් click කරන්න next week එකේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල් එකේ යමු bye